අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මේ සාපය ඇති සමගි ජන බලවේගය කොළඹට කොළඹට පැමිණි විරෝධතාකරුවන් ප්‍රදේශ රැසකදී පරීක්ෂාවට විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් මත ගැටුම් විරෝධතා පවත්වලා ඊළඟ කොවිඩ් රැල්ල හදන්නේ විපක්ෂ නායක ඇමති රෝහිතගෙන් චෝදනා ගිනි සිලුව නිවුවේ ඇයි තෙල් ඇමතිට පියන් කෙනෙක්ට තරම්වත් දැනුමක් නැහැ බොරතෙල් කියන මිදි පොකුර වැරදි විදිහට කඩන්න ගිහිල්ලයි පිරිපහදුව වහන්න උනේ වෘත්තීය සමිති වලින් චෝදනා රට තුල තෙල් හිඟයක් නැහැ ඉන්ධන අඩුවිල්ට දෙන සැපයුම් කරුවෙක් ඉන්නව නම් අපිට කියන්න ඇමති උදේගෙන් සජිත්ට අභියෝගයක් සියලු පාසල්වල 6 සිට 9 දක්වා ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා ලබන සඳුදා විවෘත කෙරේ 60ට වැඩි පුද්ගලින්ට බූස්ටර් එන්නත ලබා දීම හෙට සිට සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට උද්ඝෝෂණයක ඉන්දියාව සංචාරකින්ට පැන වූ නිරෝධායන නීති ඉවතට අන්දමන් දූපත් අසල පවතින පීඩන අවපාතය තව දුරටත් වර්ධනය වෙයි වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් සිරිල් ගාමිණී පියතුමන් දෙවන දිනටත් සීඅයිඩීට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට දින නියම කරයි කාලේ කාලය ඉවර කරන්න හදන සමාදි මූල්‍ය ස්ථාවරත්වයේ රැකගන්න IMF යන්න රනිල් කියයි ආණ්ඩුව නැති වුණත් IMF යන්නේ නැහැ වාසු පවසයි IMF යන්න ඕන නැහැ කංසබවමු ඩයිනා කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සමගි ජන බලවේගයේ විරෝධතා රැලිය අද පසුරුවේ කොළඹදී පැවැත්ුණා මේ සාපය ඇති අනුවෙනුයි උද්ඝෝෂණ රැලිය සංවිධානය කර තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සමගි ජන බලවේග සමාජිකින් කොළඹට පැමිණියා බොහෝ ස්ථානවලදී ඊට විවිධ බාධා එල්ලවීම් සිදු වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ මේ සාපය ඇති මෑන් සමගි ජන බලවේගයේ සංවිධානය කළ විරෝධතා රැලිය අද දින කොළඹදී පැවැත්ුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමගි ජන බලවේග පාක්ෂිකයින් අද කොළඹට පැමිණියා. කෙසේ වෙතත් මෙම විරෝධතාවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස් ස්ථාන 56ක් ඊයේ දින අධිකරණයට ගියා. මෙතර අදුදැස්සන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේග පාක්ෂිකයින් පොලිසිය විශේෂ මාර්ග බාධක යොදා පරීක්ෂා කළා. එමෙන්ම පාක්ෂිකයින් පැමිණි ඇතැම් බස් රථ හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා. එෙහිදී උණුසුම් තත්ත්වයන් ඇති වුණා. Gracias.
ඒකද ප්‍රජාතන්ත්‍රවාදය ඒකද ප්‍රජාතන්ත්‍රවාදය අපි ඉල්ලන්නේ ඒක වරක්කු කරන අපේ දුක කියන්න අපි යන්නේ අපි රට පෙරලන්න නෙවෙයි අපේ දුක කියන්න අපි යන්නේ රටේ නීතියක් නැහැ අපේ නිදහස කියන්න අපි සයිටියක් නැහැ දැන් අපි හිර කරන්න හදන්නේ හිර කරන්න හදන්නේ අපි රටක් පෙරලන්න නෙවෙයි යන්නේ මේ අපි ආණ්ඩුව අල්ලන්න නෙවෙයි යන්නේ අපේ දුක කියන්න අපි මේ යන්නේ මෙතර මෙම බාධා කිරීම පිළිබඳව අද උදෑසන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. අද දවසේ ගරු අග්‍රාමාත්‍යතුමනි රටේම විවිධ පොලිස් බලකායන් යොදවලා මාර්ග බාධක දමලා දැවැන්ත ජනතා නිදහස අහිමි කිරීමක් අද සිදු වෙන. මිනිස්සුන්ව බස් වලින් එළියට අරගෙන නන් ලයිස්තු ගත කරලා ඩෙන්ටිටි කාඩ් නම්බර ලියාගෙන නෑ බොරු නෙවෙයි මං ඔබතුමාට සාක්ෂි ඉදිරිපත් කරන්න. මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමනි දැන් ඔබතුමත් පාදයාත්‍රා ගිය පුද්ගලයෙක් ඔබතුමාට ආරක්ෂාව ඔබතුමාට ආරක්ෂාව සහිතව දුන්නා පාදයාත්‍රායන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ආර්ථික සමාජීය ගැටලු විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරන්නට මේ රටේ ජනතාවට නිදහසක් නැද්ද කොළඹට පැමිණීමට හැකි වූ සමගි ජනබලවේග පාක්ෂිකයින් අද පස්වරු 1:30 පමණ වන විට කොළඹට ළඟා වූ අතර එහිදී පැමිණි පිරිස විපක්ෂ නායක කාර්යාලය අසල රැස් වුණා එම අවස්ථාවට විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. අනුතුරුව පිරිස පාගමනින් කොල්ලුපිටිය හන්දියෙන් ගාලුමෝදර දෙසට ගමන් කළා. ගාලුමෝදර අසලට පාක්ෂිකින් සමග පැමිණි විපක්ෂ නායකවරයා එහිදී පැමිණ සිටි පිරිස ඇමතුවා.
පාලිය මේ මහා පෙළ පාලිය අපි පවත්වන්නේ මේ රටේ දුක් විඳින ජනතාව දුකෙන් මුදවන්නට මේ රට තුල ඒකාධිපතිත්වයකට ආඥා දායකත්වයකට අපි ඉඳ තබන්නේ නැහැ මේ රටට විනයක් වුණු මේ කෝවිඩ් වසනය සඳහා නිර්මාණය කරපු නීති රීති අද පාවිච්චි කරනවා විරුද්ධ මතධාරීන් විපක්ෂය මර්ධනය කරන්න විශේෂයෙන්ම සමගි ජන බලවේගය නමුත් සියලුම සමගි ජන බලවේගයේ ඔබ සම ආඩම්බර වෙන්න ඕන ඇයි ආණ්ඩුව අපිට බයයි ආණ්ඩුව අපිට බයයි හැබැයි එකක් මම කියන්න කැමතියි ඒක හොඳ පෙරනිමිත්තක් අනිවාර්යෙන්ම නියත වශයෙන්ම මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සමගි ජන බලවේගයට ලබා දෙනවයි කියන එක විසකයි මම අහන්නේ හටනම ලක්ෂයෙන් දැන් සතුටුද දැන් සැපද දැන් හොඳයි නේද කියලා මම අහන්නේ තමුන්නාන්සලා වගේම මේ රටේ සියලු දෙනාගෙන්ම මම අහන්න කැමතියි දැන් සාපේ ඇති නේද සියලු දෙනාට ජය වේවා ඊළඟ කොවිඩ් රැල්ල නිර්මාණය කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසන්නේ උද්ඝෝෂණ සිදු කර වත්මන් ආණ්ඩුව පෙරලීමට විපක්ෂයට හැකියාවක් නැති බවයි. ඔය උද්ඝෝෂණය කරනව එහෙම් පිළිම කුණුබක් කියලා දාපු ජනතාවක් මේ රටේ ඉන්නේ. දැන් මේගොල්ලන් හෙන්චයිව ටිකක් අරන් ඇවිල්ලා කොළඹට ආවයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් අපිවත් බය වෙනවා. ඔය සෙනඟ ගෙනල්ලා අපිව බය කරන්න හම්බ වෙන්නේ නැහැ ආණ්ඩුව බය කරන්න හම්බ වෙන්නේ නැහැ අපි ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ඉදිරියට යන්න අපි දන්නවා ඒකට අපිට උපදෙස් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයාවත් එයාගේ ඔය ඉන්න අනිත් ඔල මොට්ටල ගෝල බාලුවෝ ටිකවත් අපිට කියා දෙන්න ඕනේ නැහැ රටේ එහා කොන මෙහා කොනට යන්න විදියක් නැතුව තියෙන අවස්ථාවක යන්තම් උස්ම ගන්න හදනකොට උස්ම ගන්න හදන මිනිහාගේ බෙල්ල මිරිකන්න හදනවා සජිත් මහත්තයයි ගෝලෝ ටිකයි මේක මහා පාප කර්මයක්. ඔය එන මිනිස්සු හොඳට බීගෙන ආවට පස්සේ කොහෙද මුඛාවරණේදී මුඛාවරණේ කටේ නෙවෙයි දින වෙන කොහෙ හරි තියෙන්නේ. එතකොට ඒක වෙන කොහෙ හරි දාගෙන තමන් එක්ක ආපු යාට බෙල්ලේ අත දාගෙන කෑ ගහලා උම්ම දීගෙන හොඳට නැටුවට පස්සේ මෙතනින් අරගෙන යනවා ගමට කොවිඩ්. ඊට පස්සේ ගමට අරගෙන ගිහිල්ලා ගමේ ඉන්න ඔක්කොටම බෝ කරනවා. විපක්ෂ නායකගේ කොවිඩ් රැල්ල තමයි ඊළඟට හදන්න යන්නේ. සජබ කොවිඩ් රැල්ල. කොවිඩ් රැල්ල මේ රටේ හැදුවට පස්සේ මතක තියාගන්න සජිත් මහත්තයෝ හයිඩ් පාක් එකට නෙවෙයි මිනිස්සු එන්නේ මිනිස්සුන්ගේ ඉවසීමේ දරා ගැනීම නොහැකි වුණාට පස්සේ තමුන්නාංශේ ඉන්න තැනට ඇවිල්ලා තමුන්නාංශේව තමයි මේ රටේ මිනිස්සු වට කරන්නේ සජිත් මහත්තයාගේ උවමනාව තියෙන මේ ණයට පොලිසිය දම්මලා ගස්ස ගන්න පොලිසිය දාලා කඳුළු ගෑස් ටික ගහ ගන්න පොලිසිය දාලා බැටන් පොලු පාරයක් දෙන්න ඒක තමයි උවමනා කරලා තියෙන්නේ අපිට ඇඟිය අමාරුවක් නැහැ එහෙම පොලිසියෙන් බාධා කරන්නේ නැහැ තුන්වැනි බාල පන්තියේ වැඩත්තා මේ කරන්න හදන්නේ කොනබට ඔය 7-8000ක් ගණන්වා කිමුක අපි වැඩිම වුණොත් එලා මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් දේගොල්ලොන්ට මේගොල්ලෝ මේ හයිඩ් පාක් එකට 7-8000ක් ගණන්ලා ආණ්ඩුව පෙරලන්න හදනවනේ ඒක ඉතාලම විහිළුවක් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා ඔය විදිහට ආවිල්ලා ආණ්ඩුව පෙරලන්න හම්බෙන්නේ නැහැ ආණ්ඩුව පෙරලන හැටි ඉගෙන ගන්න ඕනේ අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් එතුමා හිටියානම් විපක්ෂ නායකයෙක් හැටියට මේ වෙලාවේ ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ एक अतर प्रतिफल रटपुरा आये कोविड रोगी वैडेन रोगी वैडेन गरमट रटपुरा कोविड मरण बडमूल वैडवीम मेक मेक अपे रटे प्रश्न अन्नवे लोके तेलमील मेवेन सीएट हेट हतकिंग वैडवेल लोके गैस मिल मेवेन सीएट एक सीए देखिंग वैडवेल लोके किरपित मिल मेवेन सीएट तीस हटकिंग वैडवेल मे मुलू लोके महाभांड हिंग බලශක්තිය තමයි සමස්ත ලෝකයේම ප්‍රබලතම ආර්ථික සාධකය විශේෂයෙන් වාහන දහවණය කරන්න ඉන්ධන නැති වුණොත් සමස්ත රටම එක තැන නතර වේවි ආර්ථික බිඳවැටීම දරා ගන්න බැරි තරම් විශාල වේවි. ඒ නිසායි සමස්ත පුරවැසියන්ම ඉන්ධන කතාවත් එක්ක බිය වී ඉන්නේ. සපක ස්කන්ධ තෙල් පිරිපහදු වේ ගිනිසිලුව මසකට නිවා දැමීම සහ තෙල් ගැටලුව පිළිබඳව අද පළ වූ අදහස්.
අපට තෙල් ගෑස් නැහැ. පේසාලේ තෙල් කතාව ඉඳලා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගන්නකන් බලන් ඉන්න පුළුවන් කමකුත් නැහැ. රටක ඉන්ධන අවශ්‍යතාව කියන්නේ රටේ ජීවනාලිය. ඉන්ධන නැති වුනහම රටම බිඳ වැටෙනවා. සමස්ත ආර්ථිකයම නතර වෙනවා. මොන හේතු කිව්වත් වැඩක් නැහැ. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ආරම්භ කළේ 1969 දී. ඒ ආසියාවේ නිවෙන්නේ නැති ගිනි සිලුව ලෙසිනුයි. අපේ රටට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, බොමි තෙල්, දැවි තෙල් හා LP ගෑස් වලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කරනවා. දිනකට බොර තෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කිරීම මෙහිදී සිදු කරනවා. ඒ අනුව දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක්, LP ගෑස් මෙට්‍රික් ටොන් 100ක් නිෂ්පාදනය කිරීමට මේ පිරිපහදුවට හැකියාව තිබුණා. දැන් මාසයකට සපුගස්කන්ධ වැහුවා. ඇමතිතුමාට අනුව නඩත්තුවටයි වහලා තියෙන්නේ. පසුගිය පෙබරවාරියේදී මේ තෙල් පිරිපහදුව නවීකරණය කළා. ඒ සඳහා රුපියල් මිලියන 1500ක් විතර වැය වුණා කියලයි වාර්තා වන්නේ. මෙහි සේවකීන් 850ක් විතර ඉන්නවා. මාසයක් වහලා තියලා පඩි ගෙවන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත්ද? ඩොලර් හිඟේ ඇත්ත කතාව රටම දන්නෝ. ඒ හුදෙක්ම මේ රජයට පමණක් මුහුණ දෙන්න වෙන ගැටලුවක් නෙවෙයි. කවුරු රටකලත් ඩොලර් හොයන ක්‍රමේ වෙනස් කරන්නම වෙනවා. හැබැයි අපේ සමහර තීන්දුව වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වැනි. දැන් බොරතෙල් වෙනුවට ගෙන්වන්න වෙන්නේ පිරිපහදු කළ තෙල්. දැන් මේ ඉන්ධන වර්ග පහම, ඒ කියන්නේ පිරිපහදු කළ මේ ඉන්ධන වර්ග පහම ගෙන්වන්න එක බැරල් එකකට ඩොලර් 15ක් වැඩිපුර ගෙවන්න වෙනවා. අද මේ ගැන හැම පාර්ශ්වයකින්ම ඇසුණු කතත් එක්ක සත්‍ය ගලප ගන්න දැන් ඔබට පුළුවන් වේවි. අපි ඊටාම වගකීමෙන් කියනවා, අපි හැමදාමත් කිව්වා තෙල් හිගයක් නැහැ. මගේ පළවෙනි වගකීම තමයි තෙල් හිගයක් ඇති නොවන බවට වග බලා ගැනීම. මේ සපුගස්කන්ධ පිරිපහදුව වහන්න වෙනවායි කියන එක මා රටට කිව්වේ සැප්තැම්බර් මාසේ 29 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වලා. මේ විපක්ෂ නායකතුමා කියලා තියෙනවා කවුරු හරි ලියලා දුන්නු එකක් වග විභාගයකින් තොරව කියවමින් මේ වසා දැන් මේ ස්පොට් ටෙන්ඩර්ස් වලට ගිහිල්ලා වැඩි මිලට වැඩි කොමිස් වලට ඉන්ධන ගේන්න කියලා. මම එතුමාට ආරාධනා කරනවා, අපි ඉන්ධන මිල දී ගන්න මිලට වඩා අඩු මිලට ඉන්ධන සැපීමට ඔබට සැපීම කරුවෙක් ඉන්නවා නම් ඉදිරිපත් කරන්න. අපි ලෑස්ටි ඔබතුමා ඉදිරිපත් කරන සැපියුම් කරුවාගෙන් ඉන්ධන මිලදී ගන්න. ඇමතිතුමා අවුරුද්දකට වැඩි මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ඊයේ කරපු කතාවෙන් තේරෙනවා එතුමා තෙල් සංස්ථාවේ පියන් කෙනෙක්ගේ දැනුමක්වත් නැහැ. එක්ක දැනුම තියෙනවා, එහෙ නැත්නම් තමන්ගේ නොහැකියාව වහගන්න රටට බොරු කියනවා. මේ බොරතෙල් නැති උනේ කොහමද? අර නරියා මිදි පොකුර කඩන්න උඩ පැන්න පැනලා පැනලා ගීපෝ මේක තිත්තයි බං කියලා ගියා. ඇමතිතුමා බොරතෙල් නියමිත ක්‍රමවේදය අනුව ගෙන්වීමට කටයුතු නොකරපු නිසායි පිරිපහදු අයිය වැහුවේ. බොරතෙල් කියන මේ මිදි පොකුර වැරදි ආකාරයකට ගන්න ගිහිල්ලයි බොරතෙල් නැතුනේ. පිරිපහදුව වැහුවේ නෑ, වැස්සෙව්වා. අපි කවුරුත් දන්නවා පිරිපහදු ගන්නකොට කොමිස් පුට්ටියනවා. එහෙනම් මේක ජාවා අලංකාරයන්ගේ සෙල්ලමක්. මේකට තමයි යමිත්තුමා කියන්නේ කබරගොයා තලගොයා කරගන්නවා කියන්නේ. ඔබතුමාගේ ඊයේ ප්‍රකාශයෙන් තේරෙන්නේ නටන්න බැරි මිනිහට පොළවැද න්‍යායක්. මේ වෙනකොට අකණ්ඩව බොරතෙල් ලබා දෙන්න බැරි වෙලා පිරිපහදු අකර්මණ්‍ය වෙලා තියෙන. නිශ්ශබ්දව හිටපු පාලකයන් මේ බොරතෙල් ගෙන්නන්න නැතුව මග ඇරලා අද විවිධ දේවල් මාධ්‍යවලට කියනවා. වෙන රටක නම් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙන්න ඕන. පිරිපහදු ස්වභාවික මරණයක් බවට අත්පත් වුණොත් තෙල් ගෙන්නන්න දැන් දෙන්න බලපත්‍ර දෙන්න සූදානම් වෙයි. ඒ වගේම පනත සංශෝධනය කරන්න සූදානම් වෙයි. තෙල් ටැංකි ටික ඉන්දියාවට සදාකාලික බදු දෙන්න නීතියානුකූල සූදානම් වෙයි. ඒ අනුතර ඉස්සරහ තියෙනවා. අපේ රටේ තෙල් ඒකාධිකාරිය අහිමි වෙන්න යන්නේ මේක සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි රජයට යෝජනා කරනවා. මේකට වෙනම පාර්ලිමේන්තුවේ සංවාදයක් ගන්න කියලා දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනවා. එදා අපි සූරගෙන කාපු විදියටම සුද්දගේ කාලේ ඉන්ධන අවශ්‍යතාවය මත අපිව පීඩාවට පත් වෙනවා. සිකුරුයි බොරතෙල් නැතුව පිරිපහදු අකර්මන්නේ වුණොත් අපේ ටැංකි අටම දැන් හිස් වෙලා තියෙන්නේ. හෙට අපි කෑම පැයේදී පිරිපහදුවේ සියලු සේවක කොටස් සියලු වෘත්ති සමිති ඒකාබද්ධව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයට යනවා කෑම පැයේදී. එහෙම කරන්නේ පිරිපහදු රැකගන්න සටන් පාට යටතේ බොරතෙල් වහම ගෙන්නනු කියන මේ සටන් පාට යටතේ තමයි හෙට අපි වෘත්ති සමිති සියලු දෙනාම එකතු කරන්නේ. බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිෂ්පාදනය වෙන ඒ ප්‍රමාණයේ හිඟ කොටස ගෙන්වන්නට රජය කියන පිරිපහදු තෙල් ගෙන්වනවයි කියලා. බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් කොහොමද පිරිපහදු තෙල් ගෙන්වන්නට ඩොලර් තියෙන්නේ? මමත් පොඩි මිනිලා තමයි තෙල් ගහගත්තේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් මේ ලොකු හිගයක් එනවා කියලා ජනතාව අපහසුතාවපත් කරනවා. ඇති වෙන්න තෙල් තියෙනවා. කලබල වෙලා ගිහිලා ෆුල් ටැංක් කරගන්න අවශ්‍ය නැහැ. අපට තෙල් දෙන්න කෙනෙකුත් නැහැ, කන්න දෙන්න කෙනෙකුත් නැහැ. ඊළඟ ප්‍රශ්නේ කොතනද? දෙසැම්බර් මාසෙ වෙනකොට ගල්ලංගුරු ඉවර වෙනවා. එතකොට ගල්ලංගුරු ඉවර වෙනකොට දැන් විදුලි බල මණ්ඩලේ තෙල් ඉල්ලලත් නැහැ.
මේ වෙනකොට කෙරවල පිටියේ දුවන්නේ මාසෙයි කැලණි තිස්ස දුවා ගන්න බෑ ඉස්සරහට එතකොට ගල්ලංගුරු තිරනෝ දෙසැම්බර් මැද අන්තිම වෙනකොට රටේ මිනිසුන්ට ඉන්න වෙන්නේ කරවලේ මුදල් ඇමතුමා අයවැයිද කියන්න ඕන කතාව උන් ඕක ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය අක්ත පත්‍ර අද බහර දුන්නා ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහා කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර බහර දුන්නා ජපානයේ නව තානාපතිවරයා ලෙස පත්තු හිඩෙකි මිෂිකොයි තායිලන්ත තානාපතිවරයා ලෙස පත්වීම ලැබූ පොජ් හාන්පොල් දකුණු අප්‍රිකාවේ මහා කොමසාරිස් ලෙස පත්වීම ලැබූ සන්ඩීල එඩ්වින් ෂල්ක් යන පිරිස මෙලෙස අද දින ජනාධිපතිවරයාට සිය අක්ත පත්‍ර බහර දුන්නා කොවිඩ් පැතිරීම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආර්ථික කළමනාකරණයේදී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නව තානාපතිවරුන් දැනුවත් කළා. එෙහිදී සියලු රාජ්‍යයන් එක්ව වැඩ කිරීමේ සහ එකිනෙකා සහය වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා. කොවිඩ් වසංගතයේ පාලනයට සහ එන්නත් කරණයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිවරුන් ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදයද පළ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහය ලබා දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගතා ආයතනයේ වන ජයිකා හෙවත් ජපාන අන්තර්ජාතික සහයෝගතා ආයතනයේ දකුණු ආසියානු කලාපී අධ්‍යක්ෂ ජෙනරාල් සකමොතෝ තකමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එය අද පෙරවරුවේ පැවති හමුවකදී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසීදී තමන්ට ජයිකා ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රසක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ. වර්තමානයේ ජයිකා ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවින පුරා ක්‍රියාත්මක වෙනවා. බලශක්ති, ජල සැපයුම හා ජල ප්‍රවාහන, වරාය ප්‍රවාහන, සෞඛ්‍ය විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබා දී ඇති සහනදායි ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500ක්. මෙරට මූල්‍ය ස්ථාවර භාවයේ වෙනුවෙන් වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විනාශ වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැති බවයි අමාත්‍ය වාසුදේව නානායකර මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ. රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස කංසා වවලා අපනයනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද යෝජනා කළා. ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භ වීම සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහින් ඔබට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් කරන බව මගේ විශ්වාසයයි. මේ අයවැය යෝජනා ගැන නම් මල් පොකුරු දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. රටක් ලෙස අප මුහුණ දීලා තියෙන මේ අනතුරුදායක අභියෝගයන් ගැන නිසි ලෙස අවබෝධ කරගෙන වගකීමෙන් යුතුව ඒවා අමතන්නට ගෙන ඇති උත්සාහය මේ අයවැයතුලින් නම් දැක් ගන්නට නැහැ. ඔබට සියලු දෙනාම සතුටු කරන්න ඕන නම් අයිස්ක්‍රීම් විකුණන්න තමයි වෙන්නේ. තිරසාර ආර්ථික සංවර්ධනය ඇතත් කිරීම සඳහා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව රජයට හා මුදල් අමාත්‍යවරයාට අපේ සුතිය පුල කරන්නට ඕන. අපිට වර්ෂයකට බිලියන 5ක් 6ක් ඊළඟ අවුරුදු කීපයේ ගෙවන්න තියෙනවා. අපි කොහොමද ඒක ගෙනියන්නේ? මුදල් නැහැ. පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාර්ක සභාවට ඉදිරිපත් කරන්න. මහා බැංකුවේ අධිපතිට තනියම මේවා ගන්න බෑ. මේක ස්ථාවර භාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් කතා කරන්න IMF. ඉරේ ගියාම අඩු ගන්න එතන කන්න දෙනවා. IMF ගියාම උන් අපිව කනවා. මේ ආණ්ඩුව විනාශ වුණත් IMF එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ. IMF එක ගාවට ගියත් මේ පහුගිය දශක දෙක තුන දිහා අපි බැලුවම අපි දැකලා තියෙන්නේ ප්‍රශ්න විසඳිලා නැහැ. ප්‍රශ්න එන්න උග්‍ර වෙලා තියෙන්නේ. මේ මොහොතට අවශ්‍ය වෙලා තිබ්බ ඒ නිර්භීත පරිවර්තනීය දේශපාලනික තීරණ අරගෙන නැහැ. අපිට වාණිජ භෝගයක් ඉතුරු වෙලා නැහැ. නමුත් අපිට ස්වභාව ධර්මයෙන් දීලා තියෙනවා අපිට වාණිජ භෝගයක්. ඒ තමයි කංශා. අපි රජයේ අනුග්‍රහයෙන් කංශා වගාව නීතිගත කර මේක වගා කළ යුතුයි. IMF එකට යන්න ඕනෙත් නැහැ. කාගෙන්වත් ණය ඉල්ලන්න ඕනෙත් නැහැ. මේ තාක්කල් ඉතිහාසයේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට විතරයි ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට විතරයි මුදල් දුන්නේ. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා එක වෙනස් කරුවා. පක්ෂ ભેදේ බලන්නේ නැතුව උතුරේ ඉන්න TN එකේ මන්ත්‍රීවරුන්ට ඒ මිලියන 4 ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. අවසාන උත්සාහය අපේ රටේ දේශීය කර්මාන්ත ටික නගා සිටවන්න. ග්‍රාම සේවක වසම් මට්ටමින් මුදල් වෙන් කිරීම පිළිබඳ විරෝධතාවයක් නැහැ.
හැබැයි ප්‍රමුඛතාවය හඳුනාගත්තද? රටේ ඉස්සලා සල්ලි දාන්න ඕනේ මොනවටද? ප්‍රමුඛතාවය හඳුනා ගන්න නැතුව දේශපාලන කොන්ත්‍රාත් වලට වෙන් කර ගැනීම හරහා පේන්නේ තමන්ගේ කණ්ඩායම දියුණු කිරීම මිස රටේ ජාතික වැඩ පිළිවෙලකට කිසිදු වමනාවක් නැතිකම තමයි. කොට්ටාස මට්ටමේ හැම වසමකටම මිලියන 3ක් වෙන් කරන එකෙන් 140ක් එහෙම නැත්නම් ලක්ෂ 12ක් යන්නේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ලබන අවුරුද්දේ අවසාන වෙනකොට අයවැයට යද්දි අපි අඩුමතරමේ සමෘද්ධිය ලබා ගන්න ලක්ෂයක් අඩු කරලා තිබ්බොත් අන්න ඒක තමයි මම හිතන්නේ මේ වැඩ පිළිවෙල සඳහා අපි ලබා ගන්න ජයග්‍රහණය. අයවැයෙන් දෙන්න මුකුත් නැහැ. ගන්න විතරයි තියෙන්නේ. එතුමා කිව්වා මේක. දේශපාලඥයන් දීලා තියෙන ඕනතරම් ව්‍යාපෘති වලට මුදල් කුමක්ද සිදුවෙන්නේ කියලා බලමුකෝ. 134කට වැඩි ප්‍රමාණයක් මේ රටේ වේතන වලට ගෙවන්නේ අපි. රාජ්‍ය සේවකයෝ බරක් කියන එක නෙමෙයි තුමා අදහස් කරුවේ. මන්ත්‍රීවරුන්ගේ විශ්වාසම වැඩපු අවුරුදු 10කට කල දැමීමේ ක්‍රියාවලිය අතවශ්‍යම ඉතාම හොඳ වැඩ පිළිලක්. තමන්ගේ පිරිසුත් තරහ කරගෙන කරන්න හදන අයවැයක් මේ එතුමා දිගටම ඉදිරිපත් කරගෙන යන්නේ. විදුලි බිල වැඩි කරන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වනවා. එසේම අකණ්ඩව විදුලිය සපයන බවයි ඔහු මාධ්‍යට ප්‍රකාශ කළේ. ඒ ඊයේ පසුරුවේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ඊයේ පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අනතුරුව අමාත්‍යවරුන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. විදුලිය සම්බන්ධයෙන් කොහොමද දැන් අලුත්? විදුලිය කිසිම ප්‍රශ්නයක් නැහැ. විදුලිය මිල වැඩි කරන්නෙත් නැහැ. විදුලිය දෙන එකේ අඩුවක් කරන්නෙත් නැහැ. ඒක පවත්වාගෙන යනවා. දැන් සබුගස්කන්ධ මේ වෙන විට වහලා තියෙනවනේ අමතුමා. එතකොට කොහොමද විදුලියට බලපාන්නේ? මේ අවුරුද්දේ අපිට විදුලිය 50% ජල විදුලියයි ගල්ලංගුරු බලාගාරයෙන් තමයි යන්නේ. ගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ අලාභය මිලියන 35යි. දැන් මේ අවුරුද්දේ අපි ඒක බිලියන 5ට අඩු කරලා තියෙනවා. ජනතාවට සහන දීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණාද? ජනතාවට සහන දෙන්න අපිට දැන් එකපාරට පුළුවන් කමක් නැහැ මේ තත්ත්වය සමනය කරගන්න එක. දැන් තෙල් පොලිමු තියෙනවා දැක්කම තමයි අපි. විපක්ෂයේ වෘත්තීය සමිතිය ගිහිලා රට බහැලා කියනවා තෙල් නැහැ කියලා. ඉතින් මිනිස්සු බය වෙනවා. තෙල් පො ගන්න යනවා. එහෙම නැත්නම් තෙල් වල තාම හිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. බදු සම්බන්ධව මුදල් එමුතුමා බලාපොරොත්තු වෙන්නේ දිගටම සාකච්ඡා කරලා අදාළ පාර්ශවත් එක්කත් කතා කරලා තමයි තීන්දුව ගන්නවා කියලා කිව්වේ. ජීවන බර සම්බන්ධයෙන් මොකද කතා කරේ දැන්? සාහනයක් නැහැ නේ. ජීවන බර සම්බන්ධව එච්චර දිගට කතා කරේ නැහැ. ඒක අයවැලේකනේදී කාරණා ඉදිරිපත් කරානේ. තෙල් පොලිම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්ම සාකච්ඡා කරේ ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව. මිල වැඩි කිරීම සම්බන්ධව තීන්දුවක් ගත්තේ නැහැ. මුදල් එමුතුමා කිව්වනේ වැඩි කරන්න අවශ්‍යයි කියලා. නෑ මුදල් එමුතුමා එහෙම යෝජනාවක් ගෙනාවේ නැහැ. රජයේ පාසල්වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි එළවෙන සඳුදා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර මෙරට වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින්ට බූස්ටර් එන්නත ලබා දීම හෙට ආරම්භ කරන බවයි රාජ්‍ය මාධ්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 528ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම කොවිඩ් මරණ 18ක්ද අද වාර්තා වුණා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. 6 සිට 9 දක්වා වූ ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන සඳුදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදී මේ අතර වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින්ට කොවිඩ් මර්ධනය සඳහා වූ බූස්ටර් එන්නත ලබා දීම හෙට ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට දිනේ සිට ආරම්භ කරනවා. බස්නාහිර පළාතෙත්, දකුණු පළාතෙත්, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තමයි මේ කටයුත්ත ප්‍රථමයෙන්ම සිදු කරන්නේ. දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගත වෙච්ච අවුරුදු 60ට වැඩි අය මේ සඳහා සුදුසු ලබනවා. ඒ වගේම පළවෙනි මාත්‍රාව මොන වර්ගයෙන් ලබාගෙන තිබුණා? සයිනෝෆාම් ගැහුවත්, ඇස්ට්‍රාසෙනිකා ගැහුවත්, ෆයිසර් හෝ මොඩර්නා කුමන වර්ගයේ ගැහුවත් අපි තුන්වෙනි මාත්‍රාව හැටියට බූස්ටර් ඩෝස් එක හැටියට දෙන්නේ ෆයිසර් එන්නට. මේ වෙනකොට සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් 72.5% පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ අතුරින් අපි 63% දෙවෙනි මාත්‍රාවත් සම්පූර්ණ කරලා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 16-19 කාණ්ඩේ පාසල් ළමුන් 100,000ක් මේ වෙනකොට එන්නත් කරන්නට ලක් කරලා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර හිමිවනවා.
මෙතර රට තුල ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ හරහා කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් පවතින බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ. මේ දහස් ගණන් සංඛ්‍යාවක් එක් රැස් වුණාම දෙන්නෙක් හරි එක්කෙනෙක් හරි හිටියොත් මේ වෛරසය බෝ කරන ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම පුළුවන් අවට ඉන්න සංඛ්‍යාවකට මේ වෛරසය බෙදා හරින්න. මේ උද්ඝෝෂණ නැවැත්වීම හෝ වැළැක්වීම පිළිබඳව සෞඛ්‍යාංශයට අපිට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ හරහා මතුවෙන්න පුළුවන් අතුරු ප්‍රශ්න සහ අපිට රටේ අවසානයේදී මේකෙන් රෝගීවන්නේත් ඒ වගේම මිය යන්නේත් කිසි දෙයකට සම්බන්ධ නැති අහිංසක මිනිස්සුස වෙන්න පුළුවන්. මේ අතර ගැටලු සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට දිනේදී සෞඛ්‍ය වෘත්ති සමිති 16ක් උද්ඝෝෂණයක නිරත වීමට සූදානම් වනවා. ආණ්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් කිසිම සද්භාවයකින් මේ වෘත්තිකයෝ ගැන කල්පනා කරන්නේ නැහැ. සාකච්ඡා මග හරිනවා. සෞඛ්‍ය වෘත්තිකයෝ 55000 60000 වර්ජනය කරාම මෙරට ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම තමයි తాවකාලිකවම අහිමි වෙන්නේ. හිතන් හිත නැති මිනිස්සු වගේ ඉන්නකොට අපිට නැවත ක්‍රියාමාර්ග වලට යෑම හැර වෙන විකල්පයක් නැහැ. ඒක නිසා අපි හිතනවා දවසක් සේවාව කඩලා හෝ කැඩෙන්න ඉඩ ඇරලා හෝ සමස්ත ප්‍රශ්න විසඳාගත යුතුයි කියලා. ඒක නිසාමයි අපි වසර ගණන් කල්පනා කරලා මේ වගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ග පෙළගස්සන්නේ. ඉන්දියාවට පැමිණෙන්නන්ට පනවා තිබූ නිරෝධාය නීති ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. එක්සත් ජනපදයේ රෝගපාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය හංගේරියාව චෙක් ජනරජය යන රටවලට කොවිඩ් සංචාරක අනතුරු එංගවීම නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඉන්දියාව වෙත පැමිණෙන්නන්ට දින 14ක් නිරෝධායන විය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. එය රටවල් 99කට බලපැවැත්වෙන අතර ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඉන්දියාවට පැමිණීමට පැය 72කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වනවා. එමෙන්ම එන්නත් කාඩ්පත රැගෙනීම අනිවාර්ය වන බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ. අමරිකාව, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල් ඊට අයත්. අමරිකා එක්සත් ජනපදයේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය චෙක් ජනරජය, හංගේරියාව සහ අයිස්ලන්තය යන රටවල් සඳහා කොවිඩ් සංචාරක අනතුරු එංගවීම නිකුත් කර තිබෙනවා. මේ අතර ඉහළ කොවිඩ් අවදානම හමුවේ අමරිකානුවන්ට එම රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙසයි මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. අන්දමන් දූපත් අසල පවතින පීඩන අවපාතය තවදුරටත් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනේත් වැසි සහ සුළං තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. දකුණු අන්දමන් මුහුද ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වූ පීඩන අවපාතය තවමත් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය ලබන 18 වනදා දක්වා පවතින බැවින් ප්‍රදේශ රසකට වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තත් පෙර දින වලට සාපේක්ෂ වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරනවා. මොකද හේතුව බෙංගාල බොක්කවට ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙන පීඩන අවපාතය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු තියෙනවා. හැබැයි මේක දිවයිනෙන් බැහැර වයඹ දිශාවට බරව තමයි ගමන් කරන්නේ. මේක බොහෝ විට අපි අපේක්ෂා කරනවා 18 වෙනි දින දකුණු අන්ඩ්‍රාඩ් වෙරළබඩත් උතුරු තමිල්නාඩු වෙරළබඩ තීරය ඇතුළෙන් ඉන්දියාව තුළට ගමන් කරන බව තමයි පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑම තියෙනවා තවදුරටත්. දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුත් තීරවල ඊට අමතරව මෙහි වක්‍ර බලපෑම හේතු කොටගෙන තවදුරටත් අපි වර්ෂාපතනය අපේක්ෂා කරනවා. 18 වෙනිදායින් පසු වර්ෂාවේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතින බැවින් ධීවර ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12000ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අයහපත් කාලගුණයේ හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 2 පැවති සාකච්ඡාවකට එක් වෙමින් පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් කඳවුරුවල රඳවා ගැනීමකින් තොරව ආපදාවට ලක් වූ පුද්ගලයන් 31475 දෙනෙකු දැනටමත් ඔවුන්ගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බවද මෙහිදී අනාවරණය වුණා. අපි දන්නවා මේ ලංකාවට වහින්නේ මොන කාලටද කියලා. ඒ ඉතින් ඉස්සෙල්ලා ඇලවේලි ටික සුද්ධ කිරීම වක්කීම කවුරු හරි ආයතනයක් ගන්න. මේ හන්දා මේ
කිසිම කෙනෙක්ට ගෑම දීම අපදා දීම ඒවා ටික ඔක්කොම සූදානම් කරලා ඉතින් ඒක ලොකු අගේ කිරීමක් කරන්න ඕන හැමෝටම ඒක මේ ආපදා වෙන කොටස් දෙකක් තියෙනවා එකක් උඩ කොටෙන් වෙනවා අනිත් පැත්තෙන් ඒකට නායයම් වෙන්නේ අනිත් පැත්තෙන් ගංගවතුර එන්නේ පල්ලෙහා පැත්තට කියන්නේ පුත්තලම ගම්පහ ඒ ඒ පල්ලෙහා පැත්තට තමයි ඒක ඉතින් ඒකේ ඉක්මනට වතුර ටික බස්සන්න ඕන අර්ග ආරක්ෂා කරගන්න ක්‍රම වේදයක් හැදුවොත් මං හිතන්නේ දැන්ට සලසුම් කළා තියෙන ඒවා අපි ඉක්මනට ක්‍රියාත්මක කරන්න මේ අතර රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම් මහතා අද නායෑමට ලක් වූ පහළ කඩුගන්නව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා අතර දුරක් අපිට තියාගන්න ඕනේ ඒ තියෙන වැඩ කටයුතු ඉදිරි වැඩ කටයුතු සියලුම දේවල් කරන්න ඒ හින්දා මම හිතන්නේ වන් ලේන් එකක් එක ලේන් එකක් වගේ දෙයක් අරිනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශය ලයිට් අප් කරන්න ඕනේ රෑට වාහන යනවා නම් ඒ වගේම බැරියර්ස් දෙපැත්තෙන් දාලා ඒ කන්ට්‍රෝල් කරලා අවශ්‍ය ගයිඩ්ලයින් එක කන්ට්‍රෝල් කරලා තමයි මේ වාහන ධාවනය මෙතන සිද්ධ කළ යුත්තේ. ධාවනය කරන වාහන වලටත් අපි ඉල්ලීමක් කරනවා. බැරි වෙලාවත් මේක පාර විරුද්ධ කරොත් ඉඩ දුන්නොත් යන්න. හැබැයි මෙතන නැරඹුම් මැදිරියක් කරගන්න එපා. මෙතන රැඳිලා ඉන්න හොඳ ස්ථානයක් වෙන්නේ නැහැ. නාවලපිටියේ නගරයේ කොටසක් වැසි ජලයෙන් යටවීම පාලනය කිරීමට එහි කාණු පද්ධතිය පුළුල් කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. දුම්වැටි අසුරණවල අඩංගු රූපමය අවවාද මත්පැන් බෝතල්වලද සඳහන් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර මත්පැන් භාවිතය අතින් කාලී බෝතල් භාවිත කිරීම විශාල ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනමත විමසුමක ප්‍රතිඵලවලට අනුව 72%කට අධික පිරිසක් කාලී මත්පැන් බෝතල් තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය හමුවකට එක්වමින් රාජපක්ෂ දුම්කොළ සම්බන්ධයෙන් සිංගල් ස්ටික් බෑන්ඩ් එක නැත්නම් සිල්ලරේට සිගරට් පිකිනීම තහනම් කරන්න ඕනේ. තනි සිගරට් පිකිනීම තහනම් කළ යුතුද කියලා 65% ඒකට ඔව් කියලා කියනවා. ඊට සමගාමීව අපි ඇහුවා අරක්කු කාලේ බෝතලේ නතර කරන්න ඕනේද තහනම් කරන්න ඕනේද කියලා 72.4% ඔව් කියලා කියලා තියෙනවා. කාලේ බෝතලේ ශ්‍රී ලංකාව තුල තහනම් කළ යුතුයි කියලා. සිගරට් පැකට්ටුවක රූපමය සෞඛ්‍ය අවවාද තියෙනවා 80%ක් ආවරණය වෙන පරිදි අපි ඇහුවා අරක්කු බෝතලෙත් රූපමය සෞඛ්‍ය අවවාද ඇති කළ යුතුද කියලා. අත වශයෙන්ම 80%ක්ම දෙනා පිළිගන්නවා ඇල්කොහොල් වලත් නැත්නම් මත් වතුර වලත් රූපමය සෞඛ්‍ය අවවාද දැක්විය යුතුයි කියලා. කාලේ බෝතලේ කියන්නේ මද්දේසාර සම්බන්ධයෙන් විතරක්ම නෙමෙයි ගිහිල්ලා ඇහුවොත් අපේ කෘෂිකර්මාන්තයේ නියැලෙන අයගෙන් දැන් වෙලකට කුඹුරකට බහින්න බෑ කාලේ බෝතල් හැමතැනම තියෙනවා කැඩෙනවා ගොවි මහත්වරුන්ගෙන් ආපු ලිප් කම්ප්ලේන්ට්ස් තියෙනවා ෆයිල් පිටින් මේ කාලේ බෝතලේ අයින් කරන්න කියලා. ඒ වගේ මම සුබපතනවා මේ පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමත් පරිසර අමාත්‍යංශයේ සියලුම දෙනාත් මේ කාලේ බෝතලේ තහනම් කිරීම සඳහා වෙන මේ කාලේ බෝතලේ සමානයි තනි සිගරට්ටුවට. ඒ නිසා මේක අපි කොහොම හරි නවත්තන්න ඕනේ. ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අද දින නියම කෙරුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුණතුළු පිරිසකට එරෙහිවයි පෙත්සම් ඉදිරිපත් වී තිබුණේ. වසංගතයේ හේතුවෙන් වරින් වර කල් දෙමුණු මෙම පෙත්සම් අද සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. විනිසුරු මඩුල්ලේ සමාජිකයින් වන ප්‍රියන්තු ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් පෞද්ගලික හේතුන් මත පෙත්සම් විභාගයෙන් ඉවත්ව තිබෙනවා. මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු 15, 16 සහ 17 දිනවල සිදු කරන බවයි අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කතෝලික පියතුමන්ලා පීඩාවටපත් පවුල්වලගේ ඥාතීන් ඇතුළු 11 දෙනෙකු විසින් අදාළ
විශාල මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. අයතන ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළේ යයි චෝදනා කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දිනකට එරෙහිව නීතිපතිවරයා ඉක්ුත් යහපාලන සමයේ ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය මේ මාස 30 වෙනිදා කැඳවීම ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 8ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. සිරිල් ගාමිණී පියතුමන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඊයේ දින පැය 7ක පමණ කාලයක් සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. අද දෙවන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස සිරිල් ගාමිණී පියතුමන් හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලෙස දැනුම් දී තිබුණේ. කාබනික පොහොර නිෂ්පාදනයේට රජය දරන්නේ මහත් වැයමක්. නමුත් අවාසනාවකට රජයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් විනාශ වෙන්න ඉඩ හැර තිබීම ඇත්තටම පුදුමයට කරුණක් නොවේද? මේ අතහැර දමා ඇති කාබනික පොහොර නිෂ්පාදන ස්ථානය පිළිබඳ වාර්තා වන්නේ අනුරාධපුර මහා විලච්ඡිය ප්‍රදේශයෙන්. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ජනතාව යොමු කිරීමේ අරමුණෙන් අනුරාධපුර මහවිලච්ඡිය ප්‍රදේශය ආරම්භ කරන ලද රජයේ කාබනික පොහොර නිෂ්පාදන නියම ව්‍යාපෘතිය මෙවන විට අභාවයට යන බව ගොවීන් පවසනවා. විශාල වශයෙන් මුදල් වැය කරමින් ආරම්භ කරන ලද මෙම නියම ව්‍යාපෘතියට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් වගකිවිය යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. කෝටි ගාණක් වෙන් කරලා මේ රාජ්‍ය අනුග්‍රහය දක්වලා මේ කොම්පොස් ව්‍යාපෘතිය කරලා තියෙන්නේ. එතකොට මේ කොම්පොස් ආකෘතිය සාර්ථකයි නම් ඇයි මේ විදිහට වල් වදින්න ඇරලා මේ විදිහට මේම් බාණ්ඩ නිකම් බොරුවට වල් විතරයි මේ වගේ තියෙන්නේ මේ කොම්පොස්ට් ආකෘතිය සාර්ථකයිද බාණ්ඩ මෙව්වා සම්පූර්ණ පෝඩාවනේ මේ කරන්නේ මේකේ ඉන්නේ අලි තමයි දැන් මේනවනේ මානා ලඳු තියෙන්නේ කොම්පොස්ට් පේන්නේ සම්පූර්ණ පංගාලකුයි කංකුන් ගාලකුයි පමණයි මේ කොම්පොස්ට් වගාවේ පේන්න තියෙන්නේ ඇයි මහත්තුරුනේ මේ කොම්පොස්ට් මෙව්වා එක ඇතෑරලා තියෙන්නේ මේ කොම්පොස්ට් එක සාර්ථක නම් මෙව්වා කරලා දෙන්න එපා දැන් මෙව්වා කවද්ද දෙන්නේ අපට මෙව්වා ඉතින් කවද්ද අපිට කොහොමද දෙන්නේ කුඹුරෝයි මේ කංකුල්ලන් මේ ඔක්කොම කොම තියෙන්නේ මේ කොම තමයි තියෙන්නේ රජින් කාබනික පොහොර ලබා දෙන බවට තුන් පොරොන්දුව පිට අම්පාර උහුණ ගොවීන් මෙවර මහකණ්ණියේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් වගා කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පොහොර සහ වල්නාශක ගොවීන්ට ලැබී නැති බවයි වාර්තා වුනේ. මේ හේතුවෙන් අම්පාර උහුණ ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. අදට වෙනව දවස් 15ක් වෙනව. මේ 15 කොහමද මේ ගැලේ මරාගන්නේ? බලන්න මේ ගොයන් ගහට වැඩිය තනකොළ ගහ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න කොහමද මේක මරාගන්නේ කියලා. අපිට මොකක් හරි කරලා මේ වැඩියට තෙල් ටික ලබා දෙන්නේ කියලා ඔබලතුමාගලාගේ ඉල්ලා සිටිනවා. අය අය කිසිම සහනක් නැහැ ගොයියට. මේ ලෝක සසර දෙයක් නැහැ. ගොයියෝ දැන් ෆුල් අසරණලා තියෙන්නේ මේ වතුරෙන් කොහමද මේ ගැලේ මරන්නේ? පොරක් නැ මොකක්වත් නැ. දියර පොරක් ගෑද්ද දින දවස් प्रधान पद विकाशीय अवसान ओबट सुबह संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.